මම ඔබ වැනි නිශේෂ්ත්‍රේ විද්වත් ප්‍රබුද්ධ පිරිසක් සමග කතා කරන විට රටේ සාමාන්‍ය පොදු මහ ජනතාවගේ පැත්තෙන් මගේ සිතට එන කරුණු කීපයක් තිබෙනවා. එයින් එක් කාරණයක් තමයි සාමාන්‍ය පොදු මහ ජනතාව අතරේ සිටින ඇති නැති හැකි බැරි සෑම කෙනෙකුටම යම් ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා නීතිය ඉදිරියට ගිය විට නීතියේ පිළිසරණ සහ නීතියේ විසඳුම ලබා ගැනීමට කොතරම් කාලයක් ගත වෙනවාද කියන ප්‍රශ්නය. ඇතැම් වෙලාවට විසඳුම ඉල්ලූ පුද්ගලයා මිය ගොස් ඉන්පසුව සමහරට දෙවෙනි නැත්නම් තුන්වෙනි පරම්පරාව තුළ තමයි විසඳුම එන අවස්ථාව අපි දකින්නේ. ඒ නිසා මේ අපි දකින්නේ නීති ශේෂ්ත්‍රයේ ප්‍රශ්නයක් විදිහට නෙවෙයි, බරපතල සමාජ ප්‍රශ්නයක් විදිහටයි. ඒ නිසා මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා එවැනි දීර්ඝකාලීන විසඳුම් වලට යා නොදී කෙටි කාලීනව නීතියේ පිහිට පදන සෑම කෙනෙකුටම ඒ විසඳුම් ළඟා කර ගැනීම සඳහා යම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය ඔබ තුළින් රජයට යෝජනා වනවා නම් ඒ ඉතාමත්ම වැදගත් වූ අත්‍යවශ්‍ය වූ යුගයේ අවශ්‍යතාවයක් විදිහට මම දකිනවා. ඒ වගේම තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සමාන අයිතිය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් මේ කියන වචන අපේ මුවග නිතර ලෙල්ල දෙන කතා කරන වචන. සාමාන්‍ය පොදු මහජනතාවට විශේෂයෙන්ම නීතිය ඉදිරියට යෑමේදී නීතියේ විසඳුම කොතෙක් පාරිභෝගික භාණ්ඩයක් ලෙස මිල ඉහළ ගොස් තිබෙනවාද කියන කාරණාව. අපි සාමාන්‍ය ජන සමාජය පොදු මහජනයා ලෙස බලන විට සෑම විටම අත්‍යවශ්‍ය වූ සමානාත්මතාවය, නීතියේ පිහිට සමාජ සාධාරණත්වය, යුක්තිය පසලඳිම, යුක්තියට වීම බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම නැති බැරි දුගී දුප්පත් ජනතාව තමයි අපේ රටේ වැඩිත් ලෝකයේ රටවල් වල වැඩිත්. ඒ ජනතාවට නීතිය විසඳුම් ලබා ගැනීමට කොතෙක්නම් ඊට අගයක් දීමට සිදු වෙලා තිබෙනවද කියන කාරණාව. මේවා දියුණු රටකට, දියුණු වෙමින් යන රටකට, සාමාන්‍ය පොදු මහජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන රටකට, ආණ්ඩුවකට විශේෂයෙන්ම විමසා බැලිය යුතු, විමර්ශනය කළ යුතු, අත්‍යවශ්‍යෙන්ම විසඳිය යුතු කරුණු ලෙසයි මම බොහෝ වෙලාවට දකින්නේ. ඒ නිසා එතුමාගේ දැනුම, බුද්ධිය, අත්දැකීම්, පරිණතභාවය, අවබෝධය ඒ සියල්ල ගැප් කරමින් මේ එළිදැක් වූ ග්‍රන්ථය ප්‍රකාශනය මම විශ්වාස කරන මුලින් කී ආකාරයටම අපේ සමාජයට ඉතාමත් වැදගත් පණිවිඩයක් දෙන ග්‍රන්ථයක් ලෙස. මේ නිර්මාණය වගේම ඔබ තුළින් තවත් අනාගතයේ නිර්මාණ බිහි වේවා. මේ නිර්මාණය තුළ සමාජයට ඒ මහත් වූ දායාදයක් ලෙස, සමාජයට ගෞරවයක් ලෙස අපි කවුරුත් සලකමින් ඒට ඉතාමත් ඒ නිර්මාණය සඳහා කැපවීම, ඒ සඳහා එතුමාගේ තිබුණු උනන්දුව, උද්‍යෝගය, අධිෂ්ඨානශීලී භාවය මා ඉතාමත් අගය කරමින් එතුමාට සුභ පතමි.